Sagan. I want Kylie Creations YouTube channel to the other individual. Other picket than the only one of Colon Babate, he may take a part caravan here. Appear the never voucher and actress Verita, Kaha, Tumburusa, Tamil and Varna. அப்புறம் இசந்தா ஒன்று கொலோனியும் பார்க்கையாக பாதுகாக்கிறாங்க போவோம் இதே வகையின் கொலோனியும் தான் சர்ச்சில் ஸ்பீட்டோ பாதுகாக்கிறாங்க போவோம் மே வகை குடா இடசக்கிட்ட அப்படி கொலோனி தான் மேத்தையும் டிரான்ஸ்பரன்ட் ஷீட் இப்போ நீங்கள் பாவச்சுக்கிறாங்க அப்படி பாட்டவால் இருக்கிற கற்றுக்கிறது என்ன මේ විදිහට කහ වර්ණයේ තැඹිලි සහ නිල් වෙන වර්ණයෙන් පිළිවෙලින් මේ ට්‍රාන්ස්ෆරන් ෂීට් එක මත ඇප්ලයි කරගන්න. මෙතෙන් මගේ වැට බ්‍රෂ් එක මේ වෙනුවට අපිට සාමාන්‍ය පින්සලක් නම් පාවිච්චි කරන්න පුළුවන්. අපි සාමාන්‍ය වෝටර් බ්‍රෂ් එක ඇතුළට කොලොන් පුරව ගන්න. ඒ වතුර හැබැයි අපි මේ වෙලාවේදී දී කරන්න. අපි ඒ වෙනුවට අපි රිඩස් දැනකට දාගත්තු කොලොන් වලින් අපේ වෝටර් බ්‍රෂ් එකේ තුඩ මේ විදිහට පුරව ගන්න. අපිට මේ විදිහටම පුළුවන් අපේ පින්සල හෝ වෝටර් බ්‍රෂ් එක ක්ලීන් කරගන්න. අපි මුලින්ම පාට කරන්න යන්නේ ස්කින් කලර් එකක් හින්දා අපි මුලින්ම ගන්නේ කහ පාට. මුලින්ම ලාවන්‍ය සිට තද පායට යනකොට අපිට ස්කින් ටෝන් එක අපිට ඕන විදිහට හදාගන්න පුළුවන්. අපි කොලන් වලින් තියාගත්ත පින්සල් තුඩ හෝ වෝටර් බ්‍රෂ් එකේ තුඩ මේ විදිහට අපි කහ වර්ණයෙන් මත අප්ලයි කරලා අපි වර්ණයක තුඩ මතට අරගෙන ඉස්සර බලන්න ඕනේ අපිට ඕන වර්ණය ඇවිල්ලාද කියලා. අපි මේ පාට කරනකොට කොයිලාවත් අපේ පින්සල් තුඩ ඉතවන්නේ නැහැ අපේ ඉමේජ් එක. මේ පින්සලේ තියෙන තීන්ද ප්‍රමාණය ඉවර වෙනකම් අපි අපේ ඉමේජ් එක මත ඒක ඇප්ලයි කරගන්න ඕනේ. ඒ විදිහට අපිට පුළුවන් ඉඩක් නැති වෙන අපේ ඉමේජ් එක පාට කරගන්න. හම්බෙන්න අපි එකම ෂේප් අද පාට එන්නම් කියලා හිතන සංවේදී මුලින් පටන් අරගෙන ලා පාට එනකොට අන්තිමට එන්නේ. එතකොට ලා පාට එතෙන්ට උලින් පටන් ගත්තොත් තදපෑම සතුට වලවන්න පුළුවන්. හන්දන අපහු දුඹුරු පාට පාවිච්චි කරලා තියෙනවා. කොලන් පාවිච්චි කරනකොට සාමාන්‍යයෙන් අපේ පාට ටික වෙලා ගියට පස්සේ පාට අඩු වෙනවා. ඒ හින්දා අපි සාමාන්‍යයෙන් දෙපාරක් මේ විදිහට පාට කරගන්න ඕනේ. මම දැන් තැඹිලි පාට පාවිච්චි කරනවා. දුඹුරු සහ කහපැහැයෙන් අපිට නවත්තන්න පුළුවන්. නැත්නම් තැඹිලි සහ කහපැහැයට යන්න පුළුවන්. මේ විදිහට වර්ණ ගලපලා ගත්තාම අපිට ස්කින් කලර්ස් හොදා හදාගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් ඔබට එනකොට ලා පැහැයත් දෙපැත්තෙන් සහ උඩින් තද පැහැයක් ගන්න පුළුවන් තරම් උත්සාහ කරනවා ස්කින් කලර්ස් ගන්න පුළුවන්. අපි වර්ණ ගන්න කිසිම වෙලාවක පින්සල් තුඩ උසවන්නේ නැහැ මේ
ඒ වගේම තමයි ලාවර්ණයක් මත පදිපැහැ යනකොට ඒකේ අන්තිමට මොනකම මත පාට කරගන්න ඕනේ. ඒ කියන්නේ පින්සලේ තියෙන තීන්දුව ප්‍රමාණය ඉවර වෙනකම්ම. එතකොට අපිට කලින් පැහැයත් දැන් පැහැයත් අතර වෙනසක් එකපාරට හොයාගන්න බැරි තරමට හොඳට ෂේඩින් වෙනවා. මෙදින අපි සම්පූර්ණ කරගත්තු මෙන්න ඔබට පේන ඇති දැන් ෂේඩින් කිහිපයක් බලා ගන්න පුළුවන්. අපි ඊළඟට රොන්ඩු පාට කරන්න තමයි කොමිට මම පාවිච්චි කරන්නේ බිඳුරු පාට. අපි ඉමේජ් පාට කරනකොට වෝටර් කලර් බ්‍රෂ් එකක් තෝරගන්නකොට ගොඩක් හොඳයි. ස්මෝල් සයිස් එකකටම තෝරගන්න ඕන. මේ වගේ සීන් ස්ථාන අපිට එතකොට කිසි ප්‍රශ්නයක් පාට කරගන්න බැහැ. අපි පින්සලට වෝටර් බ්‍රෂ් එකට පුඩුට ගන්න කලොන් ප්‍රමාණය අනුව අපිට අපේ පාටි අඩි පහය පවත්වා ගන්න පුළුවන්. අපි දැන් මේ වෝටර් බ්‍රෂ් එක ක්ලීන් කරගෙන හදන්නේ. මම අර කලින් කිව්වා වගේ අපේ කලන් පුරව ගොඩක් දකට හොනේ ඉඳුරේ. මේ විදිහට අපේ තොට පොඟවලා කලවම් කරාට පස්සේ අපේ තොටේ තියෙන පාට අයින් වෙනවා. මේ විදිහට බෝඩ් එකේ ගාලා බලන්න පුළුවන් මේ පාට ඇත්තටම අයින් වෙනවා කියලා. දැන් අපි බෝඩ් එක ජැකට් එක පාට කරගන්න හදන්නේ. මම ඒ සඳහා පාවිච්චි කරන්න ඇඩ්‍රස් ඩෙල්ටාව දැම්පා. මුලින්ම කොලොන් ප්‍රමාණය වැඩි කරලා පිඩි ප්‍රමාණය වැඩි කරලා තමා පාට කරන්නේ. එතකොට අපිට මුලින්ම හම්බෙන්නේ ලා පාට. ඒවිල් සම්පූර්ණ ජැකට් එක පාට කරගත්ත පස්සේ තමයි අපි ආපහු තත් පහට යන්නේ. ඒ වගේම තමයි අපි පොලිම් පාර පටන් ගන්නකොට එක්ක පොලිම් පටන් ගන්න ස්ථානයෙන් හෝ එන්න නැතිනම් වෙනත් අපිට තද පාට අවශ්‍ය තැනින් තමයි පටන් ගන්න ඕනේ. මුලින් මුලින්ම අපිට හම්බෙන්නේ තද පැහැනේ. ඒකත් පාට කරනකොට තමයි අපේ ලා පාට එක කරන්නේ.
අපිට තොප්පිය අපේ ජැකට් එකේ පුළියටම පාට කරගන්න. අපි දැන් ක්‍රවුස් එක පාට කරගන්න ලානින් පැහැ තදින් පැහැ තමයි පාවිච්චි කරන්න හදන්නේ. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. මේ වගේ ට්‍රාන්ස්පරන්ට් ෂීට් එකක් පාවිච්චි කරන එකේ අපිට තියෙන වාසිය තමයි අපිට එකපාර පාට කිහිපයක් එක තැන තියාගන්න පුළුවන් එක. අපි මුලින්ම ලානින් පාට මේ විදිහට පාට කරගන්නවා. අපි මේ කිසිම අවස්ථාවක අපේ පින්සල් තුඩ හෝ බ්‍රෂ් එකේ තුඩ ඊළඟට අපි තද නිපැහැ සහ ලාල් නිපැහැ යන දෙකම එකට කලවම් කරලා ඒ අතරමැද පාටක් පාවිච්චි කරනවා. මේ හැම වෙලාවකම කිසිම අලුත් පාටක් අපේ ඉමේජ් එක මත එක පාට පාවිච්චි කරන්නේ වෙනත් ස්ථානයක ගහලා අපිට ඕන කරන පාට ඇවිල්ලා තිබේ බලලා තමයි පාවිච්චි කරන්න.